අයිබෝන් සුපුරුදු පරිදි හමුවන්නේ නවසීලන්තේ ඉඳලා. ඉතින් හෙට පැවැත්වෙනවා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වන සහ අවසන් එක් දින ක්‍රිකට් තරඟේ මම රැඳී සිටින හැමිල්ටනී සෙඩන් පාර්ක් ක්‍රීඩාංගණයේ තමයි පැවැත්වෙන්නේ. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්නට අපත් එක්ක ඉන්නවා ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්. අයිබෝන් කියලා පිළිගන්නවා. කුසල් කොහොමද කණ්ඩායමේ සූදානම? ඇත්තටම අපි දිගටම ප්‍රැක්ටිස් කරා. ඉතින් අපි ටීම් එකක් ඉදිර කතා කරලා, ඒ කියන්නේ අපි මොන සිටුේෂන් එකේ ඉන්නේ හිටියත් අපි කොහොමද කරන්න ඕනේ කියලා අපි හැමදාම සාකච්ඡා කරලා තින්නේ. ඉතින් අපිට තින්නේ මැදට ගිහිල්ලා අපි කොහොමද ඒක කතා කරපු දේවල් අපි මැද මේ ප්‍රූව් කරන්න කියලා. ඉතින් පළවෙනි තරඟේ අසල්ට ගුණත් අපි ප්‍රැක්ටිස් එක ටීම් එකක් ඉදිර අපි හොඳ මානසිකත්වයක ඉන්නවා. ඉතුරු තරඟේ හෙට තරඟේදී අපි සූදානම් හොඳ සූදානම් ඉන්න හෙට තරඟේදී. දැන් අපි දන්නවා කුසල් මේ නවසීලන්තේ කියන්නේ ඉතාමත්ම සීත අධික කාලගුණ තත්ත්වයක් තිබෙන ක්‍රයිස්ට්චර්ච් වල සෙල්සියස් අංශක 6ක් වගේ උෂ්ණත්වයක් තමයි තිබ්බේ. සමහරවිට අපිට කැමරාවත් අල්ලගන්න අමාරුයි. කොහොමද ක්‍රිකට් සෙල්ලම් කරන්නේ මේ අභියෝගය නැද්ද? ඇත්තටම ඔය ඉතින් ඒක අපිට කියන්නේ අපි එන්න කලින් ඉඳන් දන්නවා නිව්සීලන්ත මෙච්චර සීතලක් තියෙනවා, හුලන් තියෙනවා. ඉතින් අපි ඒකට ඔළුවෙන් ප්‍රිපෙයර් වෙලා ආවේ මෙහෙට එද්දිම. ඉතින් අපි ටෙස්ට් වල මීටර අපිට තිබ්බ සීතල. ඉතින් මම හිතනවා අපිට ඒක එක්ස්කියුස් එකක් කරගන්න බෑ. අපි මේ රටේ අපි ඉතර නෙමෙයි සෙල්ලම් ගන්න, අනිත් හැම රටක් මැල මේ සෙල්ලම් ගන්නවා. ඉතින් අපි බලන්න ඕන අපිට හුලන් තියෙන විදිහ, අපිට අපේ අපේතර වාසියක් කරගන්න බෝල බැට් කරද්දී බෝලස් වල ඉතේ දේවල් අපි බලන්න ඕන. අපි හැමිසම කතා වෙන මොකද්ද කරන්න ඕනේ. ඉතින් අපිට සීනස ඇන්ජිය ඉන්න අපේ මේ වන්ඩේකට අපිට ඇන්ජියවිල්ලා ඉන්න. ඉතින් අපිට ඒක ගොඩක් වාසි. මොකද සීනගෙන මේ මත නවසිලන්ත මේකලත් එක්ක සෑහෙන මැච් ප්‍රමාණය සෙල්ලම් කරලා තිනවා. ඉතින් අපිට සීතල කියන එක කන්ට්‍රෝල් කරන්න අමාරුයි. ඉතින් අපි ඒකත් එක්ක කොහොමද එදා දවසේ නේද අපි සෙල්ලම් කරන්නේ. ඒ වගේම තමයි කුසල් දැන් මේ තනති ක්‍රීඩාංගන ගත්තම කෙලින් හරි ඉතාම සෑහෙන කුඩායි. නමුත් දෙපැත්තෙන් සෑහෙන පිතිකරුවෙක් විදිහට මේ අභියෝගයට කොහොමද සූදානම් වෙන්නේ? ඔව් ඇත්තම කෙලින් ගොඩක් ළඟයි. ඒගොල්ලන් බෝලර්ස්ලා අපි ප්ලෑන් කරනෙත් අපි බෝලර්ස්ලා ප්ලෑන් කරන කෙලින් ළඟ හින්දා වැඩිපුර ඉස්සරට බෝල් නොකර එන්නේ බවුන්ස් එකයි හිප් හයිටේ බෝල් ගන්න තමයි ප්ලෑන් කරන්නේ. ඉතින් අපිට අනිවාර්යයෙන් ඒගොල්ලනේ අවශ්‍යයි. නිව්සීලන්ත ටීම් ඇත්තේ ඒ දේ තමයි අපිට ප්ලෑන් කරන්නේ. අපි බලන්න ඕන අපි ලකුණු වලට යන්නේ කොහොමද ග්‍රවුන්ඩ් එක කියන්නේ ගැප් තියෙන සෑහෙන. ඉතින් දෙපැත්ත ලොකු වෙනවා කියන්නේ. ඉතින් අපේ ප්ලෑන් නැතින බැට්ස්මන් ලා ඉදිරියට අපි කොහෙට ලකුණු ගහන්නේ, ඒ කියන්නේ දෙකේ ගන්නේ කොහෙටද, කියන්නේ හැම දෙයක් අපි ප්ලෑන් කරලා තියෙන. ඉතින් මං හිතනවා මෙහෙ ග්‍රවුන්ඩ් හැම ග්‍රවුන්ඩ් එකම එක වගේ. ඉතින් ලොකු වෙනස්කම් කරන්න දෙයක් නැහැ ග්‍රවුන්ඩෙන් ග්‍රවුන්ඩ් එකට. ඉතින් අර සමහර හුලන් එක තමයි අපිට පොඩ්ඩක් බලන්න එන්නේ. මොකද හුලන් වැඩිපුර මෙහෙ තියෙන හින්දා එක පැත්තකට විතර සමල්ලාට අපිට කියන්නේ ලොකු පාරකට යන්න පුළුවන්. ඒ වගේ පොඩි පොඩි දේවල් තියෙනවා. අපි දන්නවා කුසල් මෙන්ඩිස් කියන්නේ දක්ෂ පිතිකරුවෙක්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සතු වටිනා වස්තුවක්. උපනායකත්වය ගැන කුසල් මොනවද දෙයක්ද කියන්න තියෙන්නේ? ඇත්තට ඉතින් මට ගොඩක් සතුටුයි. මම පෞද්ගලික ගොඩක් සතුටු වෙනවා. ඉතින් මට ඒ දේ ලැබිච්ච එකට. ඉතින් ඒ වගේම මට ලොකු දෙයක් කරන්න නැහැ. ඉතින් දසුන හැමතෙම බල්ල කරනවා. ඉතින් ඇත්තටම උපනායක ඉදිර ඉතින් මට කියන්න පුළුවන් හැම දෙයක්ම ටීම් එකට අවශ්‍යලාට මට කියන්න පුළුවන් වැඩ මම හැමදේම කරනවා. ඉතින් මට තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක මට තියෙන හැම දෙයකටම ඉතින් මම බලන මට මොන විදිහට හරි දෙයක් කරන්න පුළුවන් ඒලාට ඉතින් මම ටීම් එකට දසුනට මගේ සහාය ලබා දෙනවා. ඒ වගේම තමයි ඔබ කඩුළු රකින්නෙක් විදිහට සෑහෙන ඉම්ප්‍රූවමන්ට් එකක් තිබෙනවා පෞගේ කාලේ දැක්කම. කුසල් මේක කොහමද ඔයා මේ චැලෙන්ජ් එක බාරගත්තේ කොයි විදිහටද? ඇත්තටම මට ඒක අලුත් දෙයක් නෙමෙයි. මොකද මම අන්ඩර් 19 ස්කෝල සෙල්ලංගයි ක්ලබ් එකේ මයිකට් කිප් වෙලා තිනවා. ඉතින් මම හිතනවා ඒක හින්දා මට ගොඩක් ලේසි වුණා. ඉතින් මට අලුත් දෙයක් නෙමෙයි. ඉතින් ඒක මම කලින් කිව්වා වගේ ඉතින් මට පුරුදු දෙයක් මම කරන්නේ. ඉතින් මම බලන්නේ කොහමද මට මේකෙන් මම වර්ල්ඩ් නම්බර් 1 වෙන්න හරි මම ලංකාවේ හොඳ විකට් කීපර් වෙන්න හරි ඉතින් මගේ හැම ටාගට් එකක් තියෙනවා. මට දිගටම කීප් කරන්න හම්බුනොත් ඉතින් මම බලාපොරොත්තු වෙනවා මට ඒ දේ කරන්න පුළුවන් ඒ කියලා. අපි දන්නවා ලෝක කුසලානේ සඳහා ඩිරෙක්ට් ක්වොලිෆයි වෙන්න ඉතාමත්ම අභියෝගාත්මක තත්ත්වයක් තිබෙන්නේ. නමුත් යම් අවස්ථාවක් තිබෙනවා ශ්‍රී ලංකාවට මේ තරඟේ ජයග්‍රහණය කළොත් මේ අවස්ථාවක් තිබෙනවා. මේක කොහොමද කණ්ඩායමක් විදියට දකින්නේ? ඔව් අපි ඉතින් අපි ටෝමට කලින් මේ කතා වුණා. අපි කලින් ටෝර් වල ඉතින් අපේ අවසනාවට බහින තරංගේ අසාරතක වුණා. ඉතින් අපේ පැත්තට ප්‍රෙෂර් එක වැඩිපුර වැටුණා. මොකද ඊතර මැච් එක අනිවාර්යෙන් දිරන්න ඕනේ. ඉතින් දෙවෙනි තරංගේත් අපිට අවශ්‍යතාවයෙන් බාධා වුණා. ඉතින් මේ අන්තිම තරංගේ අපි මේක ජයග්‍රහණය කරොත් අපිට ක්වොලිෆයි වලට යන්න තරම් මේ ඉඩ නැති වෙයි කියලා මම හිතනවා. ඉතින් අපි තව අනිත් රටවල් තරංග තියෙනවා. ඉතින් මගේ පැත්තෙන් මම හිතන්නේ අපි කියන්නේ ලොකු ටික සාමාන්‍ය ප්‍රෙෂර් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම ෆයිනල් පාටම දැන් ක්වොලිෆයි වලට අපි සහභාගී වෙන්නේ. ඉතින් මම බලනවා ඉතින් මං හිතනවා ටීම් එකක් ඉදිරියට අපිට ක්වොලිෆයි හොඳට කරලා එහෙම යන්න හම්බුනොත් ක්වොලිෆයි වල හොඳට කරලා අපිට වර්ල්ඩ් කප් එකේදී ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. මොකද අපි කියන්නේ ඉන්දියාවල තියෙන. ඉතින් අපේ ලංකාවයි ඉන්දියාව කියන්නේ ලොකු වෙනසක් නැහැ විකට් වල ග්‍රවුන්ඩ් වල. මං හොඳ හිතනවා අපිට හොඳයි. මොකද අපිට තාම වැඩිපුර මැච් ප්‍රමාණයක් ගහනවා ක්වොලිෆයි වලට ගියාට පස්සේ. ඉතින් අපිට හොඳ සූදානම්කුත් තියෙනවා.
බලාපොරොත්තු වෙනවා එත ඒ අපි නිකන් හරි එතනට යන්න ලැබුණොත් අවසානට ඒ දේ හොඳට කරලා වර්ක් අපිට සූදානම් වෙන්න. තිලින කණ්ඩම්බි කෝචින් ස්ටාෆ් එකේ ඉන්නවා. ඔව් කොච්චර මං දැන් කුසල්ට සෑහෙන පෞගේ කාලේ උදව් කරපු කෝච් කෙනෙක් මොකද හිතන්නේ ඔව් ගැන? ඇත්තටම හොඳයි. ඉතින් පෞද්ගලිකව කිව්වොත් මම SSC මුලින්ම ක්ලබ් එකට යද්දී එයා තමයි එතන කෝච් විදියට බාර හිටියේ. ඉතින් මම එයත් එක සෙල්ලම් කරලා තිනවා ක්ලබ් වල. ඉතින් මට අපිට මට ඕන කෙනෙක්ට මට ඕනේ මේ අනිත් බැස්මලට ඕන කෙනෙක්ට ඕපන්ලි කතා කරන්න පුළුවන් කෙනෙක් අපිට ඕනේ දැන් දැනගන්න. මොකද එයා ඩොමෙස්ටික් එකේ සෑහෙන දේවල් එයා දන්නවා. ප්ලේස් ගැන මොන මොන විදිහටද හැඩගහන්න ඕනේ ඉතින් හැම දෙයක්ම එයා දන්නවා. ඒ වගේම ඉන්ටර්ස් වල සෙල්ලම් කරලා තිනවා. මම හිතන්නේ හිටපු ඒ කියන්නේ කැප්ටන් කරපු ෆීඩ් එකේ දවස්වල ඉතින් එයාගෙන් බැස්මෙනෙක් විදිහට සෑහෙන දෙයක් ගන්න පුළුවන් මේ එයාගේ පැත්තෙන්. ඉතින් මම හිතනවා අපිට ඉස්සරහට එයා දිගටම අපිට ගෙඳී කියලා. කුසල් එහෙමනම් හෙට තරඟයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරඟයක් එම තරඟයේ හොඳින් දස්කම් දක්වන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි T20 තරඟාවලියක් තියෙනවා. ඒදිත් ඔබගේ දස්කම් අපිට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට දැක ගන්නට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බොහොම ස්තුතියි කුසල්. Thank you. කරන්ට් කපුවනේ කරන්ට්යක් ලයිට් තියෙන නම් තත්ත්වයෙන් ඉහළ ග්‍රීන් ඉලෙක්ට්‍රික් රීචාර්ජබල් LED බල්බම තෝරා ගන්න. විදුලි බලය නොමැතිව පෑ 4ක් පුරා දැල්වෙන වසරක වගකීමක් සහිත එකම බල්බය. ග්‍රීන් ඉලෙක්ට්‍රික් රටම එළියයි ප්‍රමිතියෙන් ඉහළයි.